මේ හංසමාලි කියලා කියන්නේ ගොඩක් දෙනා අතර ජනප්‍රිය වුණ චරිතයක්. නිරූපිකාවක් වගේම නිලියක් විදිහටත් තමන්ගේ ප්‍රේක්ෂකයෝ අතරට යන පියුමේ ඉන්දිය සිනමා පටයකටත් ඇගේ රංගන දායකත්වය ලබා දීලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් පහුගිය දවසක පියුම විසින් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් දක්වපු අදහස් තමයි අද අපි ඔබට අරගෙන එන්නේ. පියුමි, කොහොමද ඉතින්? හොඳයි, හොඳින් සතුටින් ඉන්නවා. අපි ආදරය ගැන කතා කරමුද? ඒක හොඳයි. එහෙනම් මුලින්ම කියන්න, පියුමගේ හිතට මුලින්ම පිරිමි කෙනෙකුට ආකර්ෂණයක් ආදරයක් ඇති වෙනකොට පියුමගේ වයස කීයද, ඒ කවුරු වෙනුවෙන්ද කියලා. ඉස්කෝලේ යන කාලේ ආදරයක් හෝ කොල්ලෙක්ට ආකර්ෂණය වෙන්න තරම් අවබෝධයක් මට නම් තිබ්බේ නැහැ, තේරෙන්නේ නැහැ. නමුත් ජීවිතයේ මුල්ම වතාවට අවංක ආදරයක් දැනුණ ආකර්ෂණීය හිතක් තිබුණ කෙනෙක් මට මුණ ගැහුණේ මීට අවුරුදු 4 මාරකට විතර කලින්. මගේ හිත ආදරණීය විදිහට සැනසුනේ ඔහු ළඟ. මම එයාගේ නම කියන්න ඕනේ නැහැ, එයා කවුද කියලා හැමෝම දන්නවා. එයාගේ නම මතක් කරද්දී පවා මට දුකයි. දැන් ඒ ආදරේ කෝ? ඔහුගේ ආදරේ මට අහිමි වුණා. අපි දෙන්න අවුරුදු 4 එකට ජීවත් වුනේ බැඳ නැති වුණාට. එක ගෙදර කාලයක් ජීවත් වුණු නිසා ඔහුගේ මතක අමතක කරන්න අමාරුයි. නමුත් කොහොම හරි මට හිත හදාගෙන ජීවත් වෙන සිද්ධ වෙනවා. අමාරුවේ නමුත් ඔහු අමතක කරලා ජීවත් වෙන්න මම දැන් උත්සාහ කරනවා. පියුමි සංවේදී කෙනෙක් නේද? පිටින් බලන කෙනෙකුට නම් පියුමි දඟකාර විසේකාර යුවතියක් විදියට පේන්නේ. බාහිරින් පෙන පියුමිට වඩා සැබෑ ජීවිතයේ ඉන්න පියුමි හරිම සංවේදී කෙනෙක්. මට දරා ගන්න පුළුවන් ශක්තියක් තිබ්බත් ආදරයේදී හිතරිදෙන තරමටම මම සංවේදී වෙනවා. ඉක්මනට දුකටපත් වෙනවා. ආදරය කරන කෙනා බොරු කරද්දී මට දරා ගන්න අමාරුයි. දරා ගන්න බැරිම තැන තමයි මම ගොඩක් ආදරය කරපු ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා බැඳීමක් ඇති කරගත්ත ආදරෙන් පවා වෙන්නුනේ. සමහර අය මට මඩ ගහනවා, මම එළිය දාගෙන ෆොටෝස් ගන්නවා, යාළුවෙක් එක්ක විනෝදෙන් ඉන්නවා කියලා. ඒ මොනව කළත් මමත් ගැහැණියක්. ඒ ආදරේ අහිමි වුණා කියලා දැන් පියුමි විවාහ වෙන්න අදහසක් නැද්ද? මම විවාහ වෙන්න හිටියේ මම ගොඩක් ආදරය කරපු මගේ පෙම්වතා එක්ක. ඔහුගෙන් වෙන්නුනාට පස්සේ මම විවාහයක් ගැන හිතන්නේ නැහැ කියලා හිතුවා. නමුත් ආදරය කරන්න බැරි කමක් නැහැනේ. කතාබහ කරන්න, තනිකම මකා ගන්න, කාව හරි ලං කර ගනි. ප්‍රශ්න එක්ක විවාහ වෙලා දික්කසාද වෙනවට වඩා හොඳයි සැනසීමෙන් සතුටින් තනියම ජීවත් වෙන එක. ආදරය කරන කෙනා වැරදි කරද්දී අද හැදේ හෙට හැදේ කියලා හිතලා ඒ ආදරය ආරක්ෂා කරගත්තා. නමුත් හැදුනේ නැහැ. එහෙම හැදෙන්නෙත් නැහැ. ඉතින් ඇයි ආදරය කියලා දුක් විඳින්නේ? දුක අල්ලාගෙන ඉන්න බැරි තැන ඒ දුක අතහැරලා දැම්මා. ගැහැණු එහෙම දුක් විඳින්නේ ඇයි? මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක. මොකද විදේශිකයෝ හොඳ අවබෝධයකින් පෞල් ජීවිතේ ගෙනියන්නේ. අපේ රටේ ජනප්‍රියතරු කිහිප දෙනෙක් පිටරට ජීවත් වෙනවා. එයාලා හරිම සතුටින් ජීවිතේ විඳිනවා. ඒව දකිදි මටත් එහෙම වෙන්න තිබ්බනම් කියලා හිතුණා. මම විවාහ වෙන්නේ විවාහ වුණොත් විදේශිකයෙක් එක්ක කිව්වේ ඒකයි. සාමාන්‍ය යුවතියක් විදිහට හිතුවොත් ඔබත් එක්ක විවාහ වෙන්න සුදුසු කෙනා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේද? මට මහලොකුවට සල්ලි අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. යාන වාහන, ලොකු ලොකු ගෙවල් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආසයි මට අවංකව ආදරය කරන, ඒ ආදරේ මට දැනෙන ආදරය කරන කෙනෙකුට. ගැහැණුන්ට ගරු නොකරන අය ආදරය කරන්න දන්නේ නැහැ. ගැහැණු ඉන්නේ ගුටිකාන නෙවෙයි, මං පුංචි කාලේ ඉඳලා විඳවපු කෙනෙක්. ඒ විඳවීම මගේ ජීවිතයට ආයමත් ලං කරගන්න මම බයයි. ඒ නිසා මම විවාහ වෙන කෙනා ගැහැණුන්ට ගරු කරන, අවංක, ගොඩක් ආදරය කරන මාව බලාගන්න කෙනෙක් වෙන්න ඕනේ. පියුමි කලින් විවාහ වෙන්නෙත් ආදරය කරලද? ඔව්, මගේ පළමු ප්‍රේමයෙන් පස්සේ හමුණු කෙනා එක්ක තමයි මම විවාහ වුණේ. එතකොට මගේ වයස අවුරුදු 18යි. අවුරුදු 3 වගේ ඒ විවාහ ජීවිතේ තිබ්බා. ඔහුත් එක්ක ගැටුම් ඇති වුණා. පසුව මම ඔහුගේ නයින් වුණා. දෙන්නම කතා බහ කරලා තමයි දික්කසාද වුණේ. එයාට දැන් විවාහ වෙන්න පෙම්වතියක් ඉන්නවා. මට එයා ගැන කිසිම වෛරයක් නැහැ. එයාගේ පුතාගේ තාත්තා. මට ඕන තරම් ප්‍රේමවන්තීන් ඇති කරගන්න පුළුවන්. නමුත් මගේ පුතාට ඉන්න එක තාත්ත කෙනයි. ඒ නිසා පුතාගේ ආදරය තාත්තට හිමි වෙනවා. එයා පුතාට ආදරෙයි. නිතරම වීඩියෝ කෝල්ස් ගන්නවා. ඒ වෙලාවට මමත් කතා කරනවා.
මේ සමාජයේ අනියම් සම්බන්ධතා දකින්න ලැබෙනවා. පියුමගේ සමාජ ආශ්‍රය වැඩි. ඔබ ඒ ගැන මොකද කියන්නේ? ගෙදර ඉටි රූපයක් වගේ බිරිඳක් හිටියත් වෙන ගැහැණියක් එක්ක යන මිනිස්සයා යනවමයි. එහෙම නොවන මිනිස්සයා ඉටි රූපයක් වගේ ගැහැණියක් ආවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි මම දකින ක්වොලිටි එක. සමහර යාළුවන්ගේ හස්බන්ඩ්ලා යාළුවන්ට හොරෙන් මට මැසේජ් කරනවා. එහෙම අයත් නැතුව නෙවෙයි. මගේ පෙම්වතා වෙන කෙල්ලෝ එක චැට් කරලා අහුන වෙලාවට මමත් ෆෝන් එක පොළවේ ගහලා දුක් වෙලා තියෙනවා. ඒ නිසා Instagram ප්‍රොෆයිල් එකේ කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා තියෙන කොල්ලෙක් මට මැසේජ් කළොත් මම රිප්ලයි කරන්නේ නැහැ. මම අකමැති මම වගේම වෙන කෙල්ලෙක් මම නිසා දුක් විඳිනවට. අනියම් සම්බන්ධතා ඕන තරම් තියෙනවා. ගෙදර බිරිඳ පැද්දට පස්සේ ජිම් එකට ගිහින් ඇඟ හැඩට තියාගත්තා නම් පිරිමි වෙන ගැහණු හොයාගෙන යන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ බොහෝ විට ශරීරයේ නිරාවරණය වෙන්න, ඒ කියන්නේ අඩ නිරුවතින් විලාසිතා කරන්නේ. ඔබේ පුතා දැන් තේරුම් ගන්න වයසක ඉන්න දරුවෙක්. ඔහුගෙන් ඒවට තහංචි වැටෙන්නේ නැද්ද? පුතාගේ වයස අවුරුදු 10යි. දැන් මම කොට ඇඳුමක් ඇඳොත් එයා මට කියනවා මොකද්ද ඔය ඇඳලා තියෙන්නේ, ඔහොම පාරේ යන්න පුළුවන්ද කියලා. මම එයාට කියනවා ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න කියලා. මට මෙහෙම විලාසිතා කරන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු කිහිපයක් විතරයි. මම පුතාගේ පාසලට යද්දී අඩ නිරුවතින් යන්නේ නැහැ, හොඳට වැහෙන්න ඇඳලා යන්නේ. තැනට සුදුසු විදියට අඳින්න මම දන්නවා. පුතාගෙන් නම් දැන් නීති වැඩි. අලුත් නිර්මාණ ගැනත් කියමු. ජැක්සන් මහත්මයාත් එක්ක ඉන්දියාවේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒක මට ලැබුණු හොඳම අවස්ථාව. ඉන්දියාවේ තවත් නිර්මාණ තුනකට මට ආරාධනා ආවා. තවම මම කැමැත්ත දුන්නේ නැහැ. බලමු ඉදිරියට. ඔයා තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම එතනම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න.